මත් හිටපු ජනාධිපතිතුමාගේ ඒ කතාව ඇහුවා. එතුම කියන අපි ඇතිමුත් වැරදි වෙලා තිබෙනවා, ඒවා අපි නිවැරදි කරගන්න උත්සාහ කරනවා කියලා. හැබැයි නිවැරදි කිරීමට සමාවක් රටේ ජනතාව දෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ අතරතුර මේ කවුරු කවුරුත් මේකේ වරද බාර ගන්න ඕන කියලා කියන කතාවත් අපිට පිළිගන්න බැහැ. මොකද 2019 අලුත් ජනාධිපතිවරයා රට බාර දෙනකොට මේ රටේ ඩොලර් බිලියන 7.9ක විදේශ සංචිත ඉතුරු කරලා ගියේ. ඒ ඩොලර් බිලියන 7.9 සංචිතවලට මොකද වුනේ? 2019 පස්සේ 2021 22 වෙනකොට අපි සංචිත බිඳුවට හිඳන තත්ත්වයකට පත් වුණා. ඇයි මේ? රටේ නියම ආර්ථික මූල්‍ය කලමනාකරණයක් කළේ නැහැ. දැන් මේක කොවිඩ් එක පිටපටවන්න බෑ. එතරම් කොවිඩ් වලින් වැටිච්ච ලෝකේ මොන රටද වැටලා තිබෙන්නේ කියලා කියන්නේ? මාලදිවයින උදාහරණයකට ගන්න. නේපාලය ගන්න. භූතානය ගන්න. මේ රටේ මේ දකුණු ආසියාවේ තියෙන පුංචි රටවල් ටික මේ එක රටක්වත් කඩාගෙන වැටුනේ නැහැ. එහෙනම් මේකේ පූර්ණ වගකීම බාර ගන්න ඕනේ වත්මන් ආණ්ඩුවත් හිටපු ජනාධිපතිවරයා සහ ඒ කණ්ඩායමත්. මොකද ඉතිහාසයේ පුරා හැම ආණ්ඩුවක්ම වැරදි කරා, හැම ආණ්ඩුවක්ම අඩුපාඩු කරා කියලා බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඒ ආණ්ඩු අඩු වැඩියෙන් හරි රට කඩා නොවැටෙන්න ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලා තිබුණා. අවාසනාවට වගේ මේ මෑත කාලීනව තමයි මේ බිඳවැටීම ඇති වුණේ. එහෙනම් මේකේ වගකීම සම්පූර්ණයෙන්ම අර ප්‍රකාශ කළා වගේම ආණ්ඩුව බාරගත යුතුයි. හිටපු ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් බාරගත යුතුයි. විශේෂයෙන්ම ජනතාව ඒ වරදට සමාවක් දෙන්න නම් ක්‍රියා කරයි කියලා අපි හිතන්නේ නැහැ. ඒක එතුමන්ලගේ කතාවක්. හැබැයි රටේ මහජනතාවගේ මතය කුමක්ද කියලා බලන්න ඕනේ. ඕනම දේශපාලන පක්ෂයකට ඇත්තටම යම් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් ඉන්නවා. ඔවුන් එක්ක එකතු වෙලා මේ කතාව කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, පිළිගත් දේශපාලන පක්ෂවලට තිබෙන දැන් ඡන්ද ප්‍රතිශතය යම් ආකාරයක වෙනසක් තිබෙනවා. විශේෂයෙන්ම පාවෙන ඡන්දදායකයන්ගේ ගොඩ කලින් වගේ නෙවෙයි. මගේ විශ්වාසය නම් දැන් 60% විතර ෆ්ලෝටින් වෝටර්ස්ලා ඉන්නේ. ඒ කියන්නේ පාවෙන ඡන්දදායකයන්. ඒතකොට මේ පාවෙන ඡන්දදායකයන්ගේ බලය ඉතා වැඩි. ඔවුන් තමයි නිශ්චිතව තීරණය කරන්නේ. ඒ නිසා සුරංගනා කතා හෝ විහිළු කතා කියලා ඒ වෙච්ච වැරද්ද වහන්න පුළුවන් කමක් නැහැ. රට කඩාගෙන වැටුණායි කියන එක දැන් හැමෝම පිළිගන්න කාරණයක්. මේ දුෂ්කරතාවයට පත් වෙලා තිබෙන්නේ මේ කාල සීමාව තුළ වැරදි ප්‍රතිපත්ති වලට ගිය නිසා කියන එක පැහැදිලි. ඒ නිසා ජනතාව ඉස්සරහට ඇවිල්ලා ওই වගේ කතා කියන්න පුළුවන්. හැබැයි මේ කතාවල කිසිදු ආකාරයක පිළිගැනීමක් රටේ ජනතාව ඇති කරගන්නේ නැහැ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.